අයිබෝන් සුබ දවසක් යහපත් දවසක් වේවා කියලා හැමදාමත් වගේ එකසිතින් ප්‍රාර්ථනා කරනවා වෙලාව YouTube නාලිකාවත් එක්කයි හැමදාමත් වගේ අදත් ඔබව එකතු කරගන්න සූදානම් වෙන්නේ වෙනදට වඩා වෙනස් කතාබහකට නැතිනම් ඔබට වාසිදායක කතාබහක් එක තමයි එකතු කරන්න සූදානම් වෙන්නේ අපි ඔබට කියනවා ඔබේ මාසපඩි කීයද කෙනෙක් කියන්න පුළුවන් මගේ මාසපඩි රුපියල් 50000යි 70000යි 80000යි ලක්ෂයක් කියලා මාසපඩියක් ඇහෙන කාල වකවානුව හරිම අඩුයි නැත්නම් මේ කාලෙදි ඇහෙන ප්‍රමාණය ඊටම අඩුයි මොකට අපිට දවස් 30ක් වැඩ කරත් අපිට ලැබෙන්නේ නැහැ හිතන තරම් ලොකු මුදලක් ඒකෙන් කොහොමද අපි මේ කාලෙදි යැපෙන්නේ නැතිනම් අපේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද ආර්ථික අර්බුදතාවයම එක්ක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අපේ පඩියෙන් අපිට අපේ ජීවිතේ හෑන්ඩල් කරගන්න පුළුවන්ද කියන එක මම දෙනු එකට හොඳ සොලියුෂන් එකක්. ඒ තමයි මාසට අමතර රැකියාවකින් ඔබට පුළුවන් කමක් තියෙනවා ලක්ෂ 5ක් රුපියල්. කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ගොඩක් කලකට කියයි කොහොමද එහෙම කරන්න කියලා. ඒ ගැන කියලා දෙන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ වෙලාව YouTube නාලිකාව හරහා අමතර රැකියාවකින් ලක්ෂ 5ක්. අපි කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. හැබැයි මම නෙමෙයි මේ පිළිබඳව කියන්නේ. අද දවසේදී මේ පිළිබඳව කියන්න කෙනෙක් ඉන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ තමයි Smart Item International Private Limited ආයතනයේ ඩිරෙක්ටර් මිස්ටර් රංගන ආරච්චි බොහොම ආදරෙන් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා අයිබෝන්. අයිබෝන්. දැන් ඔන්න මම පොරොන්දුවක් දුන්නා. ඒ තමයි මාසෙට ලක්ෂ 5ක් වෙන හැටි කියලා දෙනවයි කියලා. ඔව්. ඒ පොරොන්දුවක් විතරමද මට? නෑ අපි ඒක ප්‍රායෝගිකවම ඇත්ත කරලා තියන්නේ දැන් මේ වෙද්දි. පළවෙනි ප්‍රශ්නයක් ඔයා අහන්නේ මගෙන් ලක්ෂ 5ක් කොහොමද හොයන්නේ කියලා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාරණා හතරක් තියෙනවා ඒකට අපට සාර්ථක කරගන්න. ඉස්සෙල්ලම පටන් ගන්නෙ කොහෙන්ද? මිනිහෙක් වෙනස් විය යුතුයි කියන තැනින්. හොඳ ගොඩක් මිනිස්සු පුරුදු වෙනවා කොහේ හරි ගිහිල්ලා වැඩ කරලා මාසෙ අන්තින පඩියක් ගන්න. ඔව්. ඒකට අපි කියනවා වහල් සමාජයක් කියලා. නමුත් අපට පුළුවන් නම් අපි විසින් අපේ පඩිය තීරණය කරන්න එදාට අපි සාර්ථකයි. ඒ කියන්නේ ලක්ෂ 5ම විතරක් නෙවෙයි ඊට වඩා උනත් උපයන්න පුළුවන්. පුළුවන්. වාට උනත් පුළුවන්. ඕනම් මාසෙට දවස් දෙකක් වැඩ කරන්න. ඕනම් සතියක් වැඩ කරන්න. ඕනම් මාසෙම දවස් 30ම වැඩ කරන්න. එතකොට තමයි වාට වැඩි පඩියක් ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම එහෙමයි. මගේ මහන්සිය ප්‍රමාණයට. මහන්සිය ප්‍රමාණයට. ඉතින් මම අඳුනලා දෙන්නම් වාට ලක්ෂ 5ක් ගන්න පුළුවන් ක්‍රම ටික. හරි. දැන් මම ওই කතාව හොම්ම තියලා ලක්ෂ 5ක් හොයන්න පුළුවන් එක ක්‍රමයේද තියෙන්නේ කියලා තුතනින් අහනවා. ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් අපි හොයා ගන්න ඕනේ කෙටියෙන්ම කිව්වොත් අපි අන්තිමට යන්නේ මුදල් උපයන්නේ එක්ක ව්‍යාපාරයක් එක්ක රැකියාවක් එක්ක ආදායම් මාර්ගයක්. බොහෝ වෙලාවට අපිට රැකියාවකින් ලොකු ලාභයක් ගන්න බෑනේ. පඩියක් විතරයිනේ. ව්‍යාපාරයක් හරි ආදායම් මාර්ගයක් හරි හදා ගන්න ඕනේ. તો අපි නිතරම බලන්න ඕනේ අපි මේ කරන ව්‍යාපාරය මිනිස්සු 100ක් ඉන්නව නම් කී දෙනෙක්ට ඕනේද? අපි විකුණන බාණ්ඩේ මිනිස්සු 100ක් ඉන්නව නම් 10 දෙනෙකුට නැයි ඕනේ. අපි මේ වැඩේ අසාර්ථකයි. අපි විකුණන දේස් 100න් 90කට ඕන නම් අපි ඒක සාර්ථකයි. එතකොට අපි බලමු මොනවද මේ වෙනකොට මිනිස්සු අනිවාර්යයෙන්ම අවශ්‍යතා ටික. අනිවාර්ය. ඒක තමයි අපිට සාර්ථක වෙන්න එකම උත්තරේ. අංක 1. ලංකාවේ ජනගහනය කෝටි 2.5ක් වගේ වෙනවා. කෝටි 5ක් පොන් භාවිතය. ජංගම දුරකථන අලුත් වැඩියාව 100 200ක් අපට අවශ්‍යතාවයක් තියෙනවා. අංක 2. මේ වෙනකොට ලොකු විරුද්ධ විබුද්ධයක ලංකාව තියෙනවා. සෝලා පද්ධති සවි කිරීම, සෝලා සිස්ටම් එකක් හදා ගැනීම ප්‍රබල අවශ්‍යතාවයක් තියෙනවා. අංක 3 CCTV පද්ධති security. එතකොට security එකටත් ලොකු ඉල්ලුමක් වෙනකොට තියෙනවා. අංක 4 ඒලම් පද්ධති. ගින්නක් ඇති වුණොත් හොරෙක් කතුලෙක් පැන්නොත් ඒලම් පද්ධති. අංක 4 ලෝකේ දෙවැන්ත පෙරලියක සිද්ධ වෙමින් යන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඉලෙක්ට්‍රොනික. මේ දැනුම් පහගෙන වාර පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ලක්ෂ 5 වෙනි 10 වුණත් හොයන්න පුළුවන්. හරි. එහෙනම් ඔය පස් ක්‍රමයක් එක්කම අමතර ආදායමක් විදිහට ලක්ෂ 5ක් වන්න කැමති කටයට විශේෂ කතාබහක් අපි මෙතනින් ආරම්භ කරනවා. කොතනින්ද හොඳ? මට හිතෙනවා මොබයිල් ෆෝන් ගැන කියපු නිසාම මොබයිල් ෆෝන් වලින් අමතර රැකියාවක් විදිහට කෙනෙකුට මුදලක් උපයන්න පුළුවන් නම් අපි ඊතර පොඩ්ඩක් කියලා දෙමු. මේක පාඨමාලාවක්ද? මේක පාඨමාලාවක්. කොහොමද පාඨමාලාව කරන්නේ? කෙටි කාලින, දීර්ඝ කාලිනව? ඔව්, ඇත්තටම මේ පාඨමාලාවක් කියවම පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මිනිසුන්ට වයස් සීමාවක් තියෙනවද? ඔව්. මූලික දැනුමක් හොඳ. මූලික දැනුමක් ඕනේද? කාටද මේක කරන්න පුළුවන්? එතකොට අපි මේ කතා කරපු පාඨමාලාව වලට වයස් සීමාවක් නැහැ. මූලික දැනුමක් අවශ්‍ය නැහැ. ගෑනු පිරිමි ભેදයක් නැහැ. ඕන කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපේ පළවෙනි කතාබහ වෙන්නේ ජංගම දුරකථන අලුත් වැඩියාව. අහහ. ඉතින් ෆෝන් එකක් අලුත් වැඩියා කරන්න කිව්වම
ලොකු දෙයක් මේක ඇතුලේ නැහැ. ඕනම කෙනෙක් ගාව ජංගම දුරකථනයක් මේ වෙනකොට අතේ දැක ගන්න පුළුවන්. අපි උදේවස පරිහරණය කරන නිසා ඕකේ සිදුවෙන හානි ටික අනිවාර්යයෙන්ම අපට සුළු මොහොතකින් රිපෙයාර් කරන්න පුළුවන්. ඉතින් මේ පාඨමාලාව ඇතුලේ අපි ඔයාලට ඕනම ෆෝන් එකක් තනියෙන් ගලවලා හදා ගන්න පුළුවන් DVD කට්ටලයක් දෙනවා. ෆෝන් එක තනියෙන් ගලවලා හයි කරන්න අවශ්‍ය ටූල් කිට් එක දෙනවා. ෆෝන් එකේ LED ටික හා ගන්න අවශ්‍ය මල්ටිමීටර් එකක් දෙනවා. ඉතින් මේ කරුණු කාරණා ටික දීලා තමයි අපි වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ LED මොකද්ද කියලා දැනගෙන තමයි පටන් ගන්න. අඳුරගෙන බෙහෙත් කරන්න යන්නේ. බෙහෙත් කරන්න යන්නේ. එතකොට සම්පූර්ණ හැම කොටසක් පිළිබඳවම පැහැදිලි ගුරුවරයා උගන්වනවා. ඒක හදන හැටිත් ගුරුවරයා පෙන්වනවා. ඒ එක්කම යාට පුළුවන් අපේ ලංකාවේ හොඳම විද්‍යාගාරය හදලා තියෙනවා අපි ප්‍රැක්ටිකලි පුළුවන් වෙනකන් ඉගෙනගෙන මේක සාර්ථක කරගන්න. ඒක තමයි අපි මූලිකවම දකින ක්‍රමවේද. ඉතින් සාමාන්‍යයෙන් අපිට උදේ රැකියාවකට ගිහිල්ලා රැයට ෆෝන් දෙකක් ඇදුවොත් රුපියල් 5000ක ගලාපකට එන්න පුළුවන්. ඒතර ඊළඟ වටින කතාව තමයි පුහුණුවෙන් පස්සේ දොරකතන අමතර කොටස් සියල්ලම තොගමිලට අපෙන් ලබා ගන්න මේ හැකියාවක් තියෙනවා. ඉතින් රැකියාව කරන ගමන් අමතර රැකියාවකට හෝ පැහැදිලිවම ඔබගේ ව්‍යාපාරකට යන්න පුළුවන් අවස්ථාවක් අපි ආයතනයක් විදිහට සකසලා දීලා තියෙනවා. ඊළඟට මේක වසර 12ක 13ක පළපුරුද්දකින් උගන්වන්න මෙතන. එතකොට ඒ පළපුරුද්දත් එක්ක Taman ඉක්මනට රැකියාවකට යන්න ඕන නම් විදේශගත වෙන්න ඕන නම් කෙටි කාලින් ඉන්නොත් අපිට මේක නේවාසිකව කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වාට පුළුවන් Zoom එක හරහා ගෙදර පුළුවන් කරුණු කාරණා ටික ඉගෙනගෙන ප්‍රායෝගික පුහුණුවීමට පමණක් Tamanට පුළුවන් දවසක් ඇවිල්ලා මේ ටික හදාගන්න. ඉතින් ඒක අපේ අංග සම්පූර්ණ පුහුණු පාඨමාලාව පිළ ජංගම දුරකථන පාඨමාලාව ක්‍රියාත්මක වෙනවා. දැන් ওই කාරණාවත් එක්ක මට හිතන දෙයක් තියෙනවා. iPhone එකක් කියන එක දැන් හැමෝගෙම අතේ තියෙන දෙයක්. කෙනෙක් හිතන දෙයක් තමයි අම්මෝ ෆෝන් එකක් දීලා දවස් ගාණක් බලාගෙන ඉන්න එපයි රිපෙයාර් එක ඉවර වෙනකන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තට පස්සේ දවස් දෙකක් තුනක්වත් තියෙනවා. එතකොට අපිට වෙන ෆෝන් එකක් සමහරවල් නැති වුණොත් අපි ඒ ෆෝන් කැඩිච්ච ෆෝන් එකම පාවිච්චි කරනවා. කොච්චර වෙලා යනවද ඔබතුමාගේ මේක ඉගෙන ගත්තොත් ෆෝන් එකක් රිපෙයාර් කරන්න? අතම ෆෝන් එකක් රිපෙයාර් කරන්න කිව්වම දැන් ඩිස්ප්ලේ එකක් දාන එකකට වගේ රිපෙයාර් එකක් ආව විනාඩි 5යි. විනාඩි 5යි. විනාඩි 5න් කරලා දෙන්න පුළුවන් අවශ්‍යයි නා. කිසිම ගැටලුවක් නැහැ. අපි ඉගෙනුවට පස්සේ යාටත් ඒක කරන්න පුළුවන්. මොකද ඩිස්ප්ලේ එක කියන එක අලුතෙන් හදන්නේ නැහනේ. අඩේ ගන්න තියෙන දෙයක් නේ. ඕක ගෙනල්ලා අයින් කරලා තියෙන එක අයින් කරලා අලුතෙන් හයි කරන්න විතරයි තියෙන්නේ. මේච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. දැන් විනාඩි 5කින් ඔන්න එහෙනම් ලොකු ආදායමක් උපයන්න පුළුවන් ක්‍රමය ගැන අපි කතා බහ කරා. දැන් මොබයිල් ෆෝන් වලින් ඔහුම මුදල් උපයන්න පුළුවන්කම තියෙදි තවත් ක්‍රම කීපයක් ගැනම කතා කරානේ. ඒව කොහොමද අද වෙනකොට ඔබතුමා ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තින්නේ පාඨමාලාවන් හරහා? කොහොමද ඒයට අවස්ථාව? ඔව් ඇත්තටම අපේ පාඨමාලාවක් ගත්තම සාමාන්‍ය රුපියල් 24000ක් වෙනවා. ජංගම දුරකථන පාඨමාලාව ඒ වගේ වෙනවා. ඊට පස්සේ මහානම් 24000ට වටිනවද? අනිවාර්යෙන් ඊට වඩා වටිනවා. මොකද දැන් ඒකොල්ලෝ අපේ පාඨමාලාවට සහභාගී වෙද්දී අපි ඒකලුන්ට කියනවා හානි වෙච්ච දුරකථන ගේන්න කියලා. ඉතින් ඒ ටික රිපෙයාර් කරගත්ත මීට වඩා මේකලු හම්බ කරනවා 24000ට වඩා. ඒ කියන්නේ ෆෝන් තුනක් විතර යනකොට 24000 වෙනවා. හොයාගන්න පුළුවන්. හා සාමාන්‍යයෙන් Android වගේ ගත්ත නම් ෆෝන් 10ක් විතර යන්න වෙනවා. Apple ෆෝන් වලින් ගිය නම් ෆෝන් 5ක් 6ක් යනකොට අපිට ඒ ගන්න කවර් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒ පහසුකමක් දීලා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට ඊළඟට කියන්න තියෙන්නේ අපේ හැම පාඨමාලාවක්ම මේ වගේ මිලක් වෙනවා. නමුත් අපි මේ වෙලාවේ අවස්ථාවක් දීලා තියෙනවා. මොකද මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක රටේ ආර්ථිකය වැටිලා තියෙනවා, රැකියා අර්බුදයක් තියෙනවා, බොහෝ මිනිස්සු පිටරට යනවා. නමුත් මන් දකිනවා අපි හට ගියාම අපේම සහෝදරයෝ කරගන්න දෙයක් නැතුව දැනුමක් නැතුව ගිහිල්ලා අතරමං වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දැනුමක් අරන් යන එක අතිශය වැදගත් කෙනෙකුට. ඉතින් අපි මේ වෙලාවේ හැමදේම ගණන් වැඩි වෙද්දි, පාන් ගෙඩිය පවා ගණන් වැඩි වෙද්දි අපි පාඨමාලා තුනක් එක මිලකට දෙන තීරණය කළ තිනු ආයතනයක් විදිහට. එතකොට ජංගම දුරකථන පාඨමාලාවක් කරන ළමයට සෝලා පද්ධති සවි කිරීමේ පුහුණු පාඨමාලාව නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික තාක්ෂණික පාඨමාලාව නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ලොකු කාලයකට අපිට මේ අවස්ථාව දෙන්න බෑ අපිට ලොකු ආයතනයක් නිසා. නමුත් මේ 2023 අලුත් අවුරුද්දේ පළවෙනි සහ දෙවෙනි තුන්වෙනි කණ්ඩායම් වලට අපි අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 13ක් කියලා කියන්නේ SMS ඒ කාලපාරාසයක් නෙවෙයි, ලොකු කාල සීමාවක්. ඒ කාල සීමාව තුළ ශිෂ්‍යයන් කී දෙනෙකුට විතර අත දෙන්න පුළුවන් කමක් ලැබුණාද? ඔව් ඇත්තටම මට මතක විදියට 2007 ඉඳන් මං උගන්වන්නේ ළමයි 8000ක් විතර මගෙන් ඉගෙනගෙන තියෙනවා. 8000ක් වෙනකොට ඒ කියන්නේ දැන් ඔවුන් අමතර රැකියාවක් විදියට මුද්‍රාවක් හොයාගන්න. අනිවාර්යයෙන් මට මතකයි 2009 හෝ 2010 මගේ මේ පාඨමාලාව කරලා රාජ්‍ය ජොබ් එකකින් අයින් වුණා දෙන්නේ. අද යාගේ ඉන්කම් එක 1,3 ලක්ෂයි. ඒ යුකේ. ඒ වගේ ගොඩක් මේක ඇත්තටම අපට වටිනවනේ.
අපි කවුරුත් මත යැපෙන්න ඕන දෙයක් නෙවෙයිනේ. අපිටම මේක ඕන විදියකට වැඩ කරලා ඕන පැත්තකට හරවගෙන ලොකු උත්තරයකට යන්න පුළුවන්. දැන් අර පළවෙනි ප්‍රශ්නේ ජංගම දුරකථන වුණාට දැන් සෝලා එකක් කියන එකක් ගෙදරට අත්‍යවශ්‍ය තැනකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රශ්න තියෙන්නේ මිනිස්සු මේක සවි කරගන්න දන්නේ නැහැ, බය වෙලා ඉන්නවා. ඉතින් මේ දැනුම ෆෝන් එක දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔබතුමියගේ ෆෝන් එක කැඩෙනවා. කඩේකට දෙන්න බයයි. ඒ මේකේ පර්සනලිටි එක ඔක්කොම මේක ඇතුලේනේ. ඉතින් Tamanටම මේක රිපෙයර් කරගැනීම අතිශය උත්තරයක් වෙලා තියෙනවානේ. ඒ වගේ මේ සෝලා පද්ධතිය ගැන දැනුමත් Tamanට ජීවිතේට වැදගත්. CCTV ගැන දැනුමත් Tamanගේ ජීවිතේට වැදගත්. ඉතින් අලුත් ටෙක්නොලොජි ලෝකෙ එකතු වෙනවා. දැන් අපිට මේ බල්බ් එක පුළුවන් ලෝකෙ ඕනම තැනක ඉඳන් ඔන් ඔෆ් කරන්න. මේ බල්බ් එක. ඒක ස්මාර්ට් හෝම් කියලා අපේ අලුත් ටෙක්නොලොජි එකක් එකතු වෙන්නේ. මේ ජංගම දුරකථනයේ බටන් එක ක්ලික් කරාම මේක ඔන් වෙනවා. ඒ ලෝකෙ ඕන තැනක ඉඳන් ඔක ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ විදිහට අපිට මුළු ගෙදරම තියෙන දොරවල්, TV, ෆ්‍රිජ් ඔක්කොම මේ ෆෝන් එකට ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු ටෙක්නොලොජි එකක්. ඉතින් මේවා අතිශය වැදගත් වෙලා තියෙනවා ඉස්සරහට යද්දී. ඉතින් මේ අලුත් දේවල් තමයි අපි නිතරම ගන්නන්න බලාපොරොත්තු වෙන්නේ. තාක්ෂණික යුගයේ ඉන්නකොට අපි හැම වෙලාවෙම ලැහැස්ති වෙලා ඉන්න ඕනේ කොහොමද අපේ ජීවිතේ තාක්ෂණයත් එක්ක බද්ධ කරගන්නේ කියලා. ඒ තාක්ෂණික විෂය ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයලා දෙන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අපි ඔබට ආරාධනා කරන ස්මාර්ට් ආයිටම් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එක්ක එකතු වුණොත් ඔබට පුළුවන් කමක් තියෙනවා පිළිගත් සහතිකයක් එක්ක ලක්ෂ 5කට වටින අමතර ආදායමක් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට උදව් උපකාර කරගන්නට. එහෙනම් අපි කතා බහ කරමු. මේ කතාව තුළ අර සෝලා කතාවකුත් කිව්වයි. කොහොමද ඒක එකතු වෙන්නේ? ඒකත් වෙනම පාඨමාලාවක්ද? මේ පාඨමාලාවක් එක පුංචි හරි දැනුමක් ලබා දෙන්න පුළුවන්ද? කොහොමද මේ කාර්මික විෂය කියන එක කවුරුත් පොඩ්ඩක්වත් කරලා නැත්තා? නැත්නම් එනයක් අඩුතරම එකපාරක්වත් අල්ලලා ගලවලා නැති කෙනෙකුට ඒ අවස්ථාව කොහොමද ලබා දෙන්නේ? පුළුවන්. දැන් ඇත්තටම කවුරු හරි මංගාවට ඇවිල්ලා කිව්වොත් මං එනයක්වත් ගලවලා නැහැ. මට ෆෝන් හදන්න පුළුවන්ද කියලා මට පුළුවන් මොන බල්ල කියන්න පුළුවන්ද බැරිද කියලා. මම එනයක්වත් ගලවලා නැහැ. ඒත් මට ගන්න පුළුවන්. ඒක මගේ එක්ස්පීරියන්ස් එක. මම ගෑන් ළමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට මේක කරලා දෙන්න පුළුවන්. මේක හරිම සරලව තේරුම් ගන්න පුළුවන් විෂයක්. ඉතින් ඔබතුමිය සහතික ගැන අපි කතා කරා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මොකද දැන් සහතිකයක් දෙන්න පුද්ගලයෙකුට බෑනේ. පිළිගත් සහතිකයක් පුද්ගලයෙකුට දෙන්න බෑ. ඒකට ආයතනයක් තියෙනවා. එතකොට ආයතනය ශ්‍රී ලංකා වෘත්ති හා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචියක් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එදෙන සහතිකයේ පිළිගත් සහතිකයක් බවට පත් වෙන. ඉතින් මං දන්න විදිහට ජංගම දුරකථන පාඨමාලාවක් කොහේ හරි පවත්වලා ලංකාව තුල පිළිගත් සහතිකයක් දෙන්න පුළුවන් ආයතන තුනයි. ඒක එකක් අපි. ඉතින් ඊට අමතරව මං දකිනවා Facebook එක දැක්කම එක එක social media දැක්කම ෆෝන් පාඨමාලා පවත්වන රාශියක් තියෙනවා. හැබැයි මං දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ළමයි ඒවටත් ගිහිල්ලා අපි ගාවටත් එනවා. ඉතින් ඊළඟ කරුණ තමයි මේකේ මේකේ තියෙන ගැටලු සහගත පැත්ත. මේ වගේ දැනුමක් තව කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ. මොකද දැන් මේ හොඳම යාළුවෙක් අපේ ෆෝන් ෂොප් එකක් කරනවා කියමු. මෙයාත් ගිහිල්ලා ඉගෙන ගන්න එක දාපු ගමන් එතන ව්‍යාපාරය අඩාල නිසා මේකට තව කෙනෙක් නැඹුරු කරන්නේ නැහැ. නමුත් අපේ ක්‍රමවේදය තමයි අපි ඉගෙන ගන්න හැමෝන්ටම තමන්ගේ ව්‍යාපාරයක් කරන්න යන්න අවශ්‍ය පසුපෙළ ඔක්කොම නිර්මාණය කරනවා. මොකද ඔයාට අවශ්‍ය අමතර කොටස් දැන් ඔය ෆෝන් එකේ අලවන ටෙම්පර්ට් එකක් අපිට රුපියල් 200ට 150ට දෙන්න පුළුවන්. චාර්ජර් එකක් අපිට 200ට 150ට දෙන්න පුළුවන්. එතකොට පුහුණුවෙන් පස්සේ බය නැතුවම ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න හැකියාවක් අපිට එකතු වෙලා තියෙනවා. එතකොට හැමදයක්ම ඔබතුමා ලබා දෙන්නේ හින්දා. පුළුවන්. ඔව්. ඊළඟ වැදගත්ම දේ තමයි සෝලා. මං හිතන්නේ ජංගම දුරකථනත් ලංකාවේ ප්‍රසිද්ධ කරේ අපි 2009 දී. 2010 දී CCTV පාඨමාලාවක් ගෙන්නුවෙත් මං හිතන්නේ අපි ලංකාව පුරා. 2015 දී හයිබ්‍රිඩ් පාඨමාලාවක් ගෙන්නුවෙත් අපි ලංකාව පුරා. 2020 දී ස්මාර්ට් හෝම් ගෙන්නුවෙත් අපි ලංකාව පුරා. ඒතකොට මට පැහැදිලිව කියන්න පුළුවන් තාම සෝලා පාඨමාලාව කොහෙවත් උගන්වන්නේ නෑ මේ වෙනකොට. ඉතින් අපි තමයි ආරම්භ කරේ. ඉතින් ඒක නිසා අපි අලුත් දේවල් කරන නිසා අපට ගොඩක් උත්තර ටිකක් තියෙනවා. ඉතින් මට කියා ගන්න ඕනේ අපි නිර්මාණය කරා ලංකාවේ සෝලා ජෙනරේටර් එකක්. ඒකත් අපේනේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකදී ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ලයිට් ගිහිපු වෙලාවට Tamanට අවශ්‍ය විදුලි උපකරණ ටික මේකෙන් වැඩ කරගන්න පුළුවන්. තෙල් දාන්න මොකුත් අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු 20ක් විතර අපිට මේකෙන් කරන්ට් එක ගන්නත් පුළුවන්. ඒ වගේ අලුත් අලුත් දේවල් අපි එකතු කරගෙන යනවා. ඉතින් ගමනක් යන්න හිතන කෙනෙකුට දෑත රැකියාවකින් ජීවිතේ ජය ගන්නවා කියලා කෙනෙකුට අපේ ආයතනය ඇත්තටම මහඟු සම්පතක්. හැබැයි ඔබතුමියටත් පුළුවන් ඇවිල්ලා බලාගෙන ඉඳලා විතරක් යන්න. තම පුළුවන් ඉගෙනගෙන ඇත්තටම ගමනක් යන්න. ඉතින් දැන්
ඉස්කෝලේ ගියාම හැමෝම පළවෙනිය උනේ නෑනේ. ඉතින් ඒක නිසා තමන්ගේ අවශ්‍යතාවය මත තමයි මේක හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් 90% අපිට පුළුවන් වැඩේ කරලා දෙන්නම් කියලා සාර්ථක කරන්න. නමුත් ළමයාට අවශ්‍යතාවයක් නැත්තම් ඒ ගමන යන්න අපහසුයි. ඉතින් ඒක නිසා මුලින්ම වෙනස් විය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. හරි. අපි ආරාධනා කරනවා ඔබ අනිවාර්යයෙන්ම හිතාගෙන ඉන්නවා නම් පුංචි හරි රැකියා අවස්ථාවකට යන්න නැතිනම් පුංචි අමතර ආදායමක් උපයන්න ඔබ කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඇයි පුංචි පුංචි දේවල් ගැන හිතන්නේ මේ වගේ ලොකු වැඩ කටයුත්තක් ගැන හිතන්න. ඒ නිසා තමයි අපි ඔයාලට හරියටම කියලා දෙන්නේ ඔබට ගැළපෙන තැන වගේම මේ තාක්ෂණයත් එක්ක ඔබ ඉස්සරහට යන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ තැන ඔබට සුදුසුයි කියලා. ලංකාවේ විතරක් නෙමෙයි ඔබ පිටරටක රැකියාවක් කරන කෙනෙක් උලත් ඔබට මේ සහතිකය වළංගු වෙලා තියෙනවා. ඕනම තැනකට ගිහිල්ලා ඔබේ වැඩ කටයුතු ලෙහෙසි කරගන්න පහසු කරගන්න. එහෙනම් ඉතින් අද දවසේදී අපි කතා කරේ කොහොමද හරියාකාරව මොබයිල් රිපෙයරින් කරගන්නේ. ඒ විතරක් නෙමෙයි ඉතාම කෙටි වේලාවක් තුළ ලොකු අමතර ආදායමක් ඔයාට පුළුවන් කමක් තියෙන හොයාගන්න කියලා තමයි අපි අද කතා කරේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරපු ස්මාර්ට් ආයිටම් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ඩිරෙක්ටර් මිස්ටර් රංගන ආරච්චි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම තව දවසක හම්බ වෙලා මොබයිල් ෆෝන් වල තියෙන ගැටලුව දැන් විසඳගත්ත වගේම මට තියෙනවා CCTV ගැටලුවක්, සෝලා පැනල් එකේ අවුලක් තියෙනවා. තවත් ඒක निराකරණය කරගන්න තව වැඩසටහනකේ හම්බුනත් හොඳයි කියලා හිතනවා. ඒ නිසා තව දවසක හම්බෙමු අපි. හොඳයි. බොහොම ස්තුතියි. අයිබෝන්. එහෙනම් හිතවතුනි අපි සමුගෙන යන්නේ සෝදානම් වෙලා ඉන්නේ වෙනද වගේ මතක් කරන වෙලාව අපිව subscribe කරලා තියාගන්න, comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම රංගන මහත්මයා සහ මේ ආයතනය පිළිබඳ ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ගැටලු निराකරණය කරගන්න අපි ඔයාලට පහතින් දක්වන දුරකථන මාර්ගය සහ ලිපිනේ හරි පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා මේ දේවල් එකතු කරගෙන ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබටත් ඔබේ ජීවිතේ අනාගතේ ජය ගන්න පුළුවන් මේ විදිහට. සුබ දවසක් ඔබට.